යි පෙන් පත්ව හැමදනාටම සදහම් මසන්නට මේ පැෑදීත් ෞද්ධ්‍යාරෝප වාහිනයත් සමගින් එකතුවට සුපින්වත් ඔබගේ හිතසූ පිනිස්සම බෞදධාරෝප වාහිනිය කළුතර ප්‍රාදේශ ධ්‍යස්ථානයේ පටිකතකිරීමක් ලෙසන් ප්‍රේදේශනාව ආරම්භ කරන්නේ. දේශනාව පාතුරු ලබන ගවරුවණය ස් මිනිහන්සේ වරකාපල හැළගල දංවෝ විට අමරාවතය සදහම් සැනසුනහි ප්‍රධානු ශාසක. සරයි පෝජනය කැන ජීත පවත්ස්වාමින් හන්සේ අපි පළමුවෙන් සාධනාද පවත්වා න මස්කාරපෝරකව පිරිිගනෙමුෝ. සාසාතුසාතු. දේශනාවේ පින්බ්‍රදායකත් වෙල බාදමෙන් කටයුතු කරන්නේ පානදුරපදිංචි අනුරාධ ප්‍රනාාන්දුව මහක්මා සහ පවුලේ සැද හැත්ති පින් පත් පිරිස කල්්‍යානමිත්‍රයෙන් පිරිසත් සමකෙන් එකමුතුවෙන් ගෞරනය සමන්හන්සේට අප හැඳදනම නමස්කාර පෝරක රාධනානකර සිටිමු, මෙතැන් සට උතුම සත්ධර්මාණ ශාසනාව පවත්වන්නට අවසරයි ස්වාමී වහස සාධූ සතුූ සය සමන්තා චක්කවාලේ සුුවත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මංමුණී රාජස්ස සුනන්තුසග්ග මොකදන් ධම්ම සවන කාලු අයම්බදන්තා දම්ම සවන කාලු අයං බදන්තා දම්ම සවනෙ කාලු අයං බදන්ත නමුතස්සෙ භගවතු අර හතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගවතු අර හතු සම්මා සම්බුද්ධස්සෙ නමුතස්සෙ භගවතු අර හතු සම් සම්බුද්ධස්සේ සුත්තන්ත පිටකි අංගුත්තර නිකායේ සත්්‍යක නිපාතු මහා යං්්‍ය වක්්ගෝ විත්හත සත්්‍ය සඥා සුත්තන්ති තුන් ලෝකාග්‍රවු බාගෙවත් අරහත් ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර කරමි නමස්කාරවේවා. මහාකාරුණික භහග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින්, මහා කරුණාව උපදවා දේශනාකොට වදාල උතුම් ශ්‍රී සද්ධරමයටද නමස්කාර කරමි නමස්කාරවේවා ගෞතම සම්මා සම්බු දුරජාණන් වහන්සේගේ ආර්යමහා සංගරත්නයට ද නමස්කාර කරමි නමස්කාරවේවා කාර්ුණික සැදහැති බෞද්ධයා මාධ්‍යජාලයේ කළුතර පුරවර ශාකාව සුපිහිටි ඇතගම බෝසත් මාපිය සෙවන පින්බිමේ සදහා මැදරිය තුළ සිටයි අද ඔබව බුදුරජාණන් වහන්සේගේ ධරමයෙන් අමතනු ලබන්නේ මෙ පින්බිම අති පූජනය මලේකොඩ නන්ද නායක ස්වාමන් වහන්සේගේ අවවාද අනුශාසනා යටතේ පාත්වාගෙන ලබ උතුම් පුණ්්‍යායතනයක්. ඉතිං අපි මෙවැනි පුණ්්‍යායතන මොල්කරගෙන ලෝකේට දහම් බෙදා දෙෙන තෝතැන්නක් බිහිකරපු පූජනීය දරනාගම කුසල දම්ම නායක ස්වාමින් වහන්සේට වගේම ලෝසසුන් වැඩවඩමින් සුජීවත්ව වෙසෙන පූජනීය මලයකුණ නන්දනායක ස්වාමින්න් වහන්සේ වරක් ප්‍රමුක සමස්ත මහා සංගරක්නයටම සෙත්පතා ආශිර්වාද කරනවා. ඒ වගේම අද මෙම දම් දෙසුමට තම සැදැහැති දායකත්ය ලබාගෙන කටේතු කරනු ලබන දුර පදිංචි අනුරාධ ප්‍රනාාදු මහත්මා ප්‍රධාන පවුලේ හැම දෙනාටමත් කලන මිතුරන් සිලු දෙනාටමත් මෙම උත්තම ධර්මදානම කුසලය ප්‍රඥාලෝකය එපදවාගෙන චතුරවාර්ය සත්‍යාබෝදය ලබන්නටම පාරමී ධරමයක්ම වෙත්වා කියල සෙත්පතා ආශිරුවාද කරනවා. සෙදැහැවතුනි අද ඔබෝ දැනුවත් කරන්නේ සූත්‍ර පිටකේට අයත් අංගුත්තර නිකායේ ධරම කරනු හතබැගින් වදාළ සත්තක නිපාතයේ මහා යං්ඥ වක්ගේ සඳහන් විත්තත සත්ත සංඥා සූත්‍රයේ දෙවන අර්ධය මෙම දේශනාවට අදාළ භාවනා ක්‍රම හතක් තිබෙනවා මීට පෙර බෞද්ධයා මාධ්‍යජාලයේ කොළඹ ශාකාවේදී මම භාවනාක්‍රම තුනක් ගැන ඔබට කියලා දුන්නා අද කියල දෙනවා විශේෂයෙන්ම මෙහි සඳහන් වන්න හතරවන භාවනා ක්‍රමය කාල වෙලාට අනු තවත් භාවනාක්‍රම කීපයක් අපි බලමු විස්තර කරගන්න පුළුවන් වෙේද කියලා සැදැහැවතුනි අපේ ජීවිතවල අපිට නොපෙනෙන වටිනාම දෙයක් තිබෙනවා යි අපේ මානසික ලෝකය. කුඩා කල සිට මිය යනතුරුම අපි භෝවිට මුනන්ද වෙන්නේ අපේ සරීර නඩත්තු කරන්නටයි සරීරය පෝෂණය කරන්නට පිරිසිදු කරන්නට හැද කරන්නට ලස්සන කරන්නට සරී ෙඩැදදුනට පස්සේ නිරෝගීවත බාගන්නට අපි ගොඩක් මහන්සි වෙනවා වියදං කරනවා සරීර වෙනුවෙන් කැපවෙනවා නවොත් මේ සරීර ක්‍රියාත්මක වෙන්නේ නොපෙනෙන දෙයක් නිසා ඒ නොපෙනෙන දේ අප සතුව තිබෙනවා ඒ නොපෙනෙන දේ තමයි අපේ සිත සිත පිල්ි බඳව බදුරජාණන්ස දේශනා කළේ අසරී රං ගුහාසයා සිත බෞතිකව අපිට පෙන්නට බෑ හිත කියන්න මෙන මේ වගේ දෙයක් කියලා හැබැ ජීවිතය නැමැති ගුහා ඇතුළි තිබෙනවා කුමක්ද සිත දවසට පෑ විසිහතරක් අපිට හැමදිනාට ලැබෙන ත්පර වලින් ගත්තුත් තත්පර අසූ හයදා හාරසීයක් දවසකට ලැබෙනවා මේ තත්පර අසූ හයද හාර්සීයෙන් අපි අපේ හිත ගැන අවධානී යොමු කරන්නට තත්පර කිහිපයක් වැය කරනවද ඇතැම් විට එක තත්පරයක් වත් දන්නද මේ ෞතික කය පරලෝ යනකොට අප අරගෙන යනවාද අරගෙනග කෙනෙක් ඉන්නවද නැහැ මේ බෞතික කය පරලෝට අරගෙන යන්න ෙත්න අරගෙන යන්නත් බහැ අගෙනග කෙනෙක් ඇත්ත්නෑ නමු හිතහා සම්බන්ධ පවතින දේවල් පලොෝ යනකොට අරගෙන යනවද නැදද අර්ගෙන යන්නවා එ අපි දුරදක්නා නුවන යොදා මෙලවින් පරලෝට අප සමග යනදේ ගැනේ ද අපි උනන්දුවෙඩ ඕනේ හැබැයි අපි උනන්දු වෙලා තියෙන්නෙම තාවකාලිකව පරිහරණය කරන දේ පිළිබඳව තාවකාලිකව අපි විසින් පරිහරණය කරන මේශරීරය හරියට කුලී රතයක් වගේ විස්ස එකක් කියල කියීමක නේද අප දැන් ඔන්න ගමනක් න්ඩ ඕනේ අපි ඔන්න ඇමුතුමක් ගන්නවා කුලි රත සමාගමකට ඉඩපස යනුව කහට දෙ යන්න අපි නව අසවල් තැනට යන්නු අසවල් තැන ඉදලා හරි අපි වාහනයක් එවන්නා වාහන එනවා අපි වාහනයට ගොඩ වෙනවා ගමන යනවා ගිහින් එෙනවා බහිනවන්නේ ස වාහනේ අයිති අය වාහන අරගනය නවා මේ ශරීරෙත්තේ වගේ මනුස්ස ලෝකෙට ආපු අපි දැම්මේ මනුස්ස සරීරයේ පරිහරණය කරනවා සදාකාලිකව තාවකාලිකවද අ ටැක්සි එක පාවිච්චි කරාවගේ කුඩා කල සිට වියපත්වෙලා මියදන තුරු අපි මේ ශරීරයේ පරිහරණය කරනවා පස්ස සරී ශරීරයට අදාළ තැන් වලට යනවා ශරීරයේ මූලික පධර්ථ හතරයින පටවිී ආපෝ තේජෝ වායෝ මේ ශරීරයේ හැදිල තියෙන්නේ පොලුවට පස් වෙලා යන දේවල් වලින් ජලයට දියවෙලා යන දේවල් වලින් උනුහුමට අයිති දේවල් වලින් වාතයට අදාළ දේවල් වල හතරට තමයි කියන සතර මහා ධාතු කියලා එතකොට අපි උපතේසිට මියදන තුරු ටැක්සිියක් වගේ මේ සරේරයේ පරිහරණය කරලා ටැක්සි අත හරිනෝ ගමන ගිහිල්ල ඉවරයි හරිද මොන ගමනද අනුස්ස ලෝකට අප ගමන ගිහිල්ලා ඉවරයි ඔබ හිතන් ඊට පස්සේ අපි ටැක්සිය කර නගින් දෙවෙෙන් නැද ක් නෙනවා ඊළඟට අපි ගොඩ වෙන ටැක්සිිය මොනවගේ එකක්ද කියලා තිීරණය වෙන්නේ අපි මේ චාරිකාව කොහෙදගියයේ මොනවද කළේ මොනවද හිතුවේ මොනවද පැවසුවයේ කියන කාරණය මතයි ඇතැම් කෙනෙක් මනුස්ස ජීවිතය නැමැති ටැක්සිෙන් බැහැලා ගොඩ වෙනවා දෙවලොව යන් ටැක්සිිය බලව යන ටක්සිියට ඒ මොනොත් හොඳයි ඇැයිඒ සුගතිය සැප සහිතයි හැබැයි සදාකාලික නෑ කල්ප ගණන් වලින් ආයුෂ තිබ්බත් සදාකාලික නෑ හැබයි මනුස්සලෝකට වඩා සැප අග්‍රයි දෙව්ලොව බඹලොව ඇතැම් කෙනෙක් මනුස්සචාරිකාව නිමා කරලා තවත් තැක්සිියකට ගොඩ වෙනවා නිරට ය ටක්ය ඇතැම් කෙනෙක් තිරිසන් ලෝකට රැක්සිය ඇතැම් කෙනෙක් ප්‍රේත ලෝකට ටැක්ය කොහොම වනත් අසුරාපායාදී දුගතියකට පිටත් වන ටැක්සිියකට මතමයි බොහෝ දෙනෙක් පොර කකා ගොඩවෙන්නේ කොහොත් පෞද්ගලික වාහනතින අයේ අඩුයින පොදු ප්‍රවාහණය පරිහරණය න අ නේද වැඩි ්‍රත්තයේ දුම්බ්‍රියයේ ගමන් කරනයි වැඩිනේ අන්නේ වගේ තමයි ලෝක සත්වයන් දුගතියට යන ගමනේදී පොර කනවා කොහේ න්ඩද නිරේට යන්ඩ තිරිසල් ලෝකට ඩ පෙරේත ලෝකට යඩ අසුරපායට යන්ඩ විවිධ යක්ක්ෂ ප්‍රේත පිසාච කුම්බාන්්ඩ නාගාදී ඒ දුගති ලෝකවලට යන්ඩ මිනිස්සු පොර කනවා අදෝබට මේ කියල දෙන භාවනා ක්‍රමයෙන් ඉගෙනගන්නට ලැබෙනවා ගැඹුරු පාඩමක් මේ දේශනාවට ඔබේ අවධානය සයට සීයක්ම අවශ්‍යයි ඒනම් ඔබේ අවධානය මෙම දේශනාවට සීයට සීයක්ම දෙන්න මම්මීට පෙරම දේශනාවේදී ඔබට කියලදන භාවනා ක්‍රම තුනක් පිළි බඳව තමයි ම දැ ගනින් පිරිස ැත් මතක් කරන්නම් අසුභ ස්ඥාව පිළිබඳව කාමාසාාව අධිකනං අසුභ ස්ඥාව දියුණු කරන්න ඕනේ ඒවගේම කියල දුන්නා මරණ සති ස්ඥා පිළිබඳව ජීවිතාසා වැඩිනං මරණයට පත්වීමට තිබෙන ඉඩකඩ සිහි කරන්න ඉට පස කියල දුන්නා මේ රස තුෘෂ්ණාව නිසා මිනිසු හරිට දුක් විදිෙනවා. ඒෙන එත්තකොට ප්‍රගුඩ කරගන්නට ඕන ආහාරයේ පිළිකුල් සංඥාව ඳන ආරේ පටික්කූල සං්ඥා කියලා අද කියල දෙනවා සබ්බ ලෝක අනබි රත සං්ඥාව සබ් ලෝක සියල් ලෝකයන් කෙරෙහි සියල ලෝකයන් ගැන මොනවද සියල් ලෝක කල්ලත් කියලා දන්න අ ටැක්සිී ඔපුමා කරගෙන්. අපි මේ ජීවත්වන් ලෝක මොන ලෝකේද මිනිස් ලෝකය මිතර ලෝක කියලා කියන්නේ ලෝක ගෝලයකින දසි නෙම බූගෝල විද්‍යාවට අනුව නෙමේ මිනිසුන් ජීවත්වන පරිසරය මොන ලෝකයේද මිනිස් ලෝකය දෙවියන් ජීවත්වන පරිසරය දෙව්‍ය ලෝකය බ්‍රහ්මයන් ජීවත්වන පරිසරය බ්‍රහ්ම ලෝකය ප්‍රේතියන් ජීවත්තන පරිසරය ප්‍රේත ලෝකය සතුන් ජීවත්තන පරිසරය තිරිසල් ලෝකය නිරිසතුන් ජීවත්වන පරිසරය නිරය අසුරයන් ජීවත්තන පරිසරය අසුරලෝකය නාගයන් ජීවත්වන පරිසරය නාගලෝකය එත මේ අපිට පෙනෙන්නට ඉන්න මේ සත්තු සරපයවෝ මේ ගැරඇන්ඩි මා පෙල්ලූ කුණ කට්ටු සත්තු නෙමේත නාගලෝකය කළ කියන්නේ. අත්බූත මහා ඉර්දිමත් සත්ව කොට්ටසයක් සිටිදවා. ඇයට නාගයෝ කලා කියනවා. එතුකට බුදුරජාණන්සේ අපිට මෙන්න මෙහෙම වදාරනවා. මහනනී භාවිත කරන ලද්ද බහුලව ප්‍රගුණ කරන ලද්ද. සියල් ලෝකයෙහි නොවැලෙන සංඥාව මහත්ඵල මහනි සංස වෙයි නිවනැට බැසගන්නා ලද්දේවෙයි නිවනින් අවසන් වන්නට නිවන්ද අවසන් වන්නට මේ භාවනා ක්‍රමය උපකාරී වෙයි තතාගතයන් වහන්සේසේ පවසන්නේ කුමක් නිසාද සබ්බ ලෝකේ එ සබ්බ ලෝකය කළ කියන්නේ මනුලොව මිනිසුන් ජීවත්වන ලෝකේ වේවා දෙවලොව දෙවියන් ජීවත්වන් ලෝකයේ වේවා බඹලෝ බ්‍රහ්මයන් ජීවත්වන ලෝකයේ වේවා ප්‍රේතලොව ප්‍රේතියන් ජීවත්වන ලකය වේවා තිරිසන් ලොව තිරිසන් සතුන් ජීවත්ව ලෝකයේ වේවා නිරයේ නිරිසතුන් ජීවත්වන ලෝකයේ වේවා අසුර ලෝව අසුරයන් ජීවත්තන් ලෝකයේ වේවා නාලොව නාගයන් ජීවත්තන් ලෝකය වේවා කුම්භාන්්ලොව කුම්බාණ්ඩයන් ජීවත්වන ලෝකයේ වේවා හරිද ලෝකවලට සත්වයා කරමානු රූපීව යනවා කවරුත් යවනව නෙමේ තමන්ට ඔන් නිසා යනව නෙමේ ඉබේ යනව නෙමේ කුමක් නිසා දෙයන්නේ කර්මානු රූපීව ඒ කියන්නේ කරමයට අනුව කරමටනු ලෝකෙර යනකනැි මෙහමයි තේරුම් ග්ඩෝ අපි මේ ජීවත්වන මේ පෘතු වී මිනිසුන් ජීවත්වන රටවල් ස්වාධීන කලාප සහිතව දෙසිය දහයකර වඩා වැඩීනේ හරිද රටවල් දෙසිය දහයකට වඩා වැඩි පුරතිබෙනවා එතකොට අපට හිීතිච්ච ගමාන් මම යනවාසවල් රට කළේ න්න්න පුළුවන්ද මම යනවා කැනඩාවට මම යනවයුරෝපේට මයන එක්සත් ජනපදයට මමයනුව ඇංගලන්තෙට මමයනු ඕස්්‍රලියාවට මමන රුසිියාවට මමයනෝ චීනයට මමයනෝ නවසීලන්තෙට පුළුවන්ද යන්ට ඒල් රටවල්ලෝට යන්න ොකක් ඕනේ අදාළ සුදුසුකං අදාළ පහසු කන්තිබෙන්න්නට ඕනෙන මුලින්ම ඕනේ ඒ රටවල්වලට යන්නට වීසාාවක් එක මේ අවසර පත්්‍රය ඒවගේම මේ විදෙස්කමන් බලපත්‍රයක් අවශ්‍යයි ඒ වගේම අපිට යන්නට ගුවන් ටිකට්පත් අවශ්‍යයි එතකට අප යන්නේ කොහාටද කියලා දැනගැෙන ඉදීම අවශ්‍යයි එතකොට අපිට මේ ගමන්ට අදාළ මෙවලපේ නේද බැගේජ් එකක් ලෑස්ති කරගන්නවාන සියල ලෑස්සිි කරගෙන තමයි අපි මෙරටීන් වෙනත් රටකට යන්නේ හිතනු ගමන් ගියාද හේතු සම්පත් සහිතව ගියාද මෙලවම් පර්ලෝට යන්නෙත් හිතන හිතන පලියට යඩ බෑ හේතු සම්පත් තිබන්නට ඕනි අපි ගත්තෝත් මේ ලෝක දුප්පත්ම රටවල් තිබෙනවනේ හරිද? ගත දුපත්මටක් ගමකෝ අපි කවුරුදන්න ම Ethiopiaතිෝපියාව කියලා හරිද තැන් ඉතිෝපියාවට යන්ඩත් එයාට හේතු සම්පත් තිබන්නට ඕනිි අපි හිතුම කෙනෙකොට ඉතාලිය ිලානෝවලට අන්ඩ ඕන ඉතාලියට යන්ඩත් එයාට හේතු සම්පත් තිබෙනට ඕනේ කෙනෙක් යන්්ඩ ආස කරනවා ඉතිෝපියාවට Ethiopiaෝපියාවට යන විස ගන්නවා හරි ගුවන්ටිකට් පත සූදාන ගමන් බලපත්තර තිබෙනවා දැන් ගුවන් යානයට ගොඩ වෙලා මෙයා මෙහෙන්දල කොහට දෙයන්නේ ඉතිෝපියාවට එතුරු ලෝකය අනිෙකුත් සැපවත් සංවර්ති රදවලට සාපේක්ෂ Ethiopiaතිෝපියාවගෙනැ අපි හලතියන තොරොතුර අනුව සැපසේද ඉන්න මිනිස්සු දුකසේද සිම්බාය කියෙන රටන පසුග කාල හරියට ඒ මිනිස්සු විඳ ව්වා මේ පොළවේ මේ මැටිපවා කාල තියෙනවා පස් කාල තියෙනවා දැ අපිට වෙනකං අපි දන්න අපි ගත්තොත් අල්ලපුරට ඉන්දියාව දැන් අපේ රටේ ඕන තරං අම්ඹගස් තියනවාන අපි අම්ගස්ලින් වැටන අම්ඹ ගටවල්ට වටිනා කමක් දෙෙනවා ඇතුගාල කුණ ගොට්ටදානවනනි ඉන්දියාවේ අම් ගැටයක් අත් විසික් කරන්නේ අම්ඹ ගැට තල ච්චාඩුහදල කනෝ අඩ පූරි කියල ජාතියත්තයෙන් සමෝස සමෝස ඒ පූරරි වලට අම්ඹ ගැට දාල්කමයි ගන්න ඇඹුල්ලට අපි අම්ඹ ගැට විසික් කරනවා නමු ඉදිරි ැි අම්ඹ ගැට කණඩවී දන්නත් න ඒ වෙනම කතාවක් හරිද ඒ කොහො මූුණත් දැම් බලන්න ලෝක තව පිරිසක් සැපවත්ව ද තව පිරිසක් ඒවිදි දුක්කිත ජීතගත කරන ඇයියි කර්මාන් රූපී බලපෑම නිසා ඇැබැම මිනිස් ලෝකය ඔන්න කෙනෙක් දැ ඉතාලය මිලානෝලට යන දැන්ල තිෝපාව වින්නද විඳ විල්ලම ිලානෝොල තියනවද ඉතාලියයේ තියනවද යුරෝප යවද ඇත්තිනේ මෙලවිින් පරලෝට යනකොටත් එ හමයි මෙලවින් පර්ලෝට යනකොට එයාට හේතු සම්පත් තිබෙන්නේ නිරේට යන්නන තිරිසන් සත්තුන්ගේ ලෝකයේ ගන සතෙක් වෙන්දන. ප්‍රේතලොව ප්‍රේතිේෙක් වෙන්ඩනම්. අසුරාපාය අසුරෙක් වඩන නාග ලෝක නාගේෙක් වඩන කුම්හන්්ඩයන්ගේ ලෝක කුම් හන්ඩෙක් වඩන එක කාටත් වලක්වඩ පුළුවන්ද වක්වඩ බැයි. තමන් ලෑස් තිවුණේ ඒ ගමනයන්ඩ එහෙම වලක්වඩ පොළුවන් නං බුදුරජාන්ස කවදාවත් දේවදත්තට නිරේවැටට දෙන්නේ. මාගන්දියාට නිරේවැටට දෙන්නේ. තේනවද දුකතිගාමී වෙච්චල අයිස්තුවක් ඉන්නවන බුදුරජාන්ස දැක දැක හිත දූෂනය කරගෙන අපාගත වෙච්චි පිරික් නැදද. ඉන්නවා. බුදුරජාණන්සේ මහා කාර්ණික නිසා ඒ කිසි කෙනෙක් අපට යන්න අපා ඉන්න ඇවත් ඇදල මෙහට දානවා නිවන් දක්වන්න පුළුවන්ද බැහැ. ඇයි බැරි. හේතු සම්පත් නෑ එහිනම් මෙලවම් පරලෝට යනකොට හේතු සම්පත් තිබෙන්නට ඕනි. හරිද එතකොට හේතු සම්පත් හැදිල තිබෙන්නේ අපාගත වන්නඩ නම් ඒ අපාගමන වලක් වන්න පුළුවන්ද. ඒ අපාගමන වලක්නවාකිනක ලේසිනය හැබැයි අප හිතම කොුණ ති Ethiopiaෝපියාව ට කෙනෙක් සූදන මින්නවා. මේග නු කම්පා කල රවා ත කරන කෙනෙ කල්පන යෝපයා න් පාන ට පිස්ස. ංයාාව වන්නම් මේ කැනඩාවට හොඳන ඇද්ද හොඳයින දැන් කෙනෙක් මෙයාට ඉස්පොන්ස කරනවා අනු ග්‍රහ කරනවා ඉතිෝපියාවට යන්න හිටපු කෙන යනවා කොහටද කැනදාවලට යනවා හොඳ නැද්ද දුගතිය වැටෙන්ටඉන්න අයව සුගදියට යවන්ඩ පුළුවන් හැයි අතර මැද් කෙනෙක් ඇවිල් ලපකාර කරඩ ඕනි ඒපකාර කරනෙන කෞුද අම්මද ද මහත්ත ඇද නොනද දරුවෝද නෑ යුද්ද නෑ කල්්‍යයාන මිත්‍රයා කල්්‍යයාන මිත්‍රය ඇතම ස්පොන්ස කරන්නේ අපාට අ න්නට ස්පොන්ස කරනවා ගොහට ඇන්නද සුගතියට ඩ පිම්බල වැඩනම් නිමනටම යනවා බුදුරජාණන් වහන්සේ කළේ අනිත් ට අනුග්‍රහ කල්ලා ස්පොන්ස කලා කොහට න්න ද සුගතියට යන්ඩ නිවනට යන්ඩ තේරද කියන එක මේක හරි පැහැදිලූ තේරුගන්්ඩ ඕන එතකොට අපි මුලින්ම වලකන්නට ඕය අපායගමනින් වලකන්න තමයි ඔබ තෙරුවන් සරණ යන්නේ අපාය ගමනින් වලින්න තමයි ඔබ සිල් සමාදන් වෙලා ආරක්ෂා කරන්නේ අපායගමනිින් වලකන කරමයක් තමයි මේ ලාවෙ ඔබ කරන්නේ බන අහන්නේ ධරම දේශනාවට දායකත්වය දරන්නේ තේෙනවාද අපායගමනින් වලක්පන කරමයක් දැ ඔබ රැස්කර කරඉන්නවා. හොටිම මේ ධර්ම දේශනා කන ස්වාමීන් වහන්සේ පවා. හරිද අපායගමනින් වලකින කරමයක් රැස් කර කරන්නො මේ වෙලාී. දැල්ලෝකකි බහ දෙනාමී බන අහනුවන් හරිද එතතු ස්පොන්සි කි ලැබි කවරු නිසා කල්්‍යයාන මිත්‍රයා නිසා කල්්‍යයාන මිත්‍රයන් නිසා ගුරුවරුන් නිසා නේද උතුම් ස්වාමින් වහන්සේලා නිසා අප මේනි පිංකංවලට මඟ පෙන්වුනා නිසා අන්න අනුග්‍රහල බාගන්න දක්ෂ වැඩ නනි. එතරයා හේතු සම්පත් හදාගන්නවා. දැන් අපිට මේනි පින්කමක් නොකොට යාලුවන් ෙන්ඩට කියල රක්ක බෝධල් ටිකක් ගැනල්ල සත්තු කීප දෙනක් ගැනල්ල මස් කරලා ආට දාන්නත් පුළුවන් බැරිද පුළුවන් එතකොට ඒක අනුගුරහ වෙන්නේ කොහේ අන්ඩද දුගතියට යන්දයි. දැක්කද. එක ද එක මුදලී මුදල වේදං කර ලපාට හේතු හොදාගණඩ පුළුවන් සුගතිරයන්ට හේතු හොදා ගඩත් පුළුවන්. නිමනට න් හේතු හදා ගඩත් පුළුව බදු ජනස්ස මෙම දේශනා කරනවා මහ සියල් ලෝකයන් ගැන නොවැලි ඉන්න කිසිම ලෝකයක තමන්ගේ හිත පිහිට ගඩ් එපා ඒ නරක තිරිසන් ප්‍රේත සුර කියන සතරාපාය හිත පිහිට ග්ඩත් එපා මනුස්ස ලෝක හිත පිට ග්ඩත් එපා දෙව්ලෝක හිත පිට ගඩත් එප ්‍රහ්ම ෝක හිත පහි ග්ඩත් එප එන් කොහෙද හි පහිට ගන්නේ හි කොහ පිහිට ගන්න් දෙ එපා කියවා. ඒක තමයි මේ සබ්බ ලෝකයේ අනභරත සඥාවෙන් කරන්නේ හරිද. අපි ඇතැම් විට ඇතැම් දුෘෂ්ට පාප කරම කරනවා. හිතා මතා කරනවා. එතු අපිට අනුකම්පාවෙන් කරුණාවෙන් තව කෙනෙක් කියනවා. ඔගුලු මොනවදනීම කරගන්න ඔු ොච්චර මෝඩයිද දැන්ව තහළලදාන්නට තර මරහා. අපිත් මැරෙන මිනිස්සන කෙල කියනම. යා ැබන ඔයා යාගන්න. ඔය වද කියනෙකු ඔය නිවන්දකින්ද. අපිට වෙනදී වල් ගෙන ඕගොල්ලු දුක්කෙන් පා. නෑනෑම ගොගලන්ට හිතයිශී නිසාය කියෙන් නෑනේ අපි ඕන නකාදීක කියියදයි. ඔගුල්ල ඉතින් දෙවියෝ වෙනයන්නේ අපි ති අපාගත වනායන කියෙල කියන්නේද. තරහ ගියාට පස විනිස්සු කියනවා. එතකොට ආර නිසි අවවාදය දෙන කෙනාගේ අවවාදයත් නහරට ගන්නවා හිමවස්ථාති වෙනවා එතකොට දැ බලන්ඩ. ස්පොන්ස කරන්න හදනවා ඉස්පෝන්සක ගන්න ඇතිෝපියාවටම යන්ඩහාාදන්නේ. පැහැදිලිද ඉස්පෝන්සක ගන්නේ ඇයි අහන් කාරකම මාන්නක් කාරකම තා පැත්තකකි මෝඩකම උද්දච්චකම නේද ප්‍රඥාව නැතිකම බුදුරජාන් අශ දේශනා කරනවා නරක තිරිසන් ප්‍රේත අසුරකීන සතර අපායක හිත පිහිට ගණ්ඩ එපා. හරිද? ුස්සලෝක හිත පීට ගඩක් තෙපා මනුස්සලෝක හිත පීට ගන්නවාගේ ලබට හිතෙනවද මස්දම ඉළකර දාඩ වෙටි නේද. දැම බුදුබන්න තිබි ල පින් කරල්ලා අපි මේ ජීවිත පොඩිකාලල මේ දක්කා කොච්ච පින් කර ලද. ේ තාමත් අප මේ නොමැරීන්නේ තම මනුස්සලෝකෙටපු පින වරවෙච නැනිසා මනුස්සලෝකෙටපු පි ර ච් ක්ො ොවිට ලලා. මේ වකොට ලෝක පුරාම ලක්ෂ පනස් පහක්විතර මැරලතිීනවා. මේ අවුරුත් දෙකට එක මේ වසංගතයක් නිසා. තුරනි ලෙඩ රෝගොලි මැරිච්චේ වගෙනන කතා වක්නයෙන් රයාානු තුරවෙේලා සතාසර්පය අදස්ත කරලා ත්‍රස්ථවාදී ප්‍රහාර නිසා දීවැඩියාව නිසා විධ සුව කල එකන ෝ නොවන රෝග නිසා හරදයාබාධ නිසානේ දැම අර ගෝලිය වසංගතයක් නිසා කොවි කොවි කොවිට් කියලා ඒ කොවි විස්තරේම යනවා නමුත් කොවිුවට වඩා වැඩි පිරිසක් මිය ගිහිල්ල තියෙනවා බෝ නොවන රෝගවලින් රියානුතුරුුවලින් රහස්ත ප්‍රචන්්ඩත්වය නිසා තේනවද තියක නිසා මනුස්ස ලෝකයේ කළ කියන්නේ මේ යුග හැටියට නැවත් පැමිණ යුතු ලෝකයක් කල බට හිතෙනවා පොලිමිඉද වෙනවා හරි පොලිමි හිටියත් බඩු නැති වෙනවා ගෑස් පුොරුන් ලෝකට එඩ වෙනවා නේද දැට ද නන මේ ලංකාවගන්න හාමුදුරුව කන රටග යා අන හරි දැම දිනවල හරිද දැ දුරතු අවන් කියන මාසනම ගතවෙන්නේ ලෝක පුරාම දැ සීත කාලගුණේ ද සක්‍රී වෙලා තිබෙන්නේ ඇතැම් රටවල්ලුවලට දවස් දහය දොලහා විදුලිය විසන්දිි වෙලා. දැ අපේ නේ තෙල්න තිනිසාණ විදුලි විසන්දිි වෙන්නේ ඒරටල්ල හිම ම කුණාට ඇවිල්ලා. දැ අපේ රටල්ල අපට විදුලිය නැතත් ඉඩපුළුව. ඒරටල් විදුල නතිවෙච්ික මකොද වෙන්න හිටස් වැඩ කරන්නේ ගිනිියුදුන් කියෙන ඔකු ඉල්ලෙක්ට්‍රක් සෙකල උයන්න ලෙක්ට්‍රක් හරිදද එතුකොට දැඟකලු විේසයෙන්ම මේ හාවර තැන්පත් කල තමයි අනු බව කරන්නපු. මේ කියන්නේ ඩ්‍රීසරවල දාලා ඒ ඔොක්කොම නරක් වෙනවා මස් මාන්ස කල්ත භාගත යාර ඔක්කොම නරක් වෙනවා ඇයි දවස් දහත් දොලහක් එකදිකට විදුරුවී නැති වෙනකුට තුර ඒ අර් බුදේ අපි දන්නේ අප කීන අසවල්රට තමයි සැප බහුල එ මනුස්ස ලෝක කියලා කියන්නේ තනවා සැපයක් තිබ්බත් දුගොඩක් විදිනි සත්වන්නන ලෝකයක් ඒක බුදුරජාණන් දේශනා කරන්න ලක මිසු සැයක් තියෙනවා හැබැයි දුක් ගොඩයි. දුක්කරදර මැදින් සුළු සතුටක් ලැබෙන. දිවියද ගෙවාලිය යුත් තේමය දුකින. දුක්කරදර ගොඩක් මැදින් පුංචි සතුරක් තියෙනවා. තේරවද ජීවිත අරගෙන අනට තියෙන දුක්කරදර ගොඩක් මැදිී. එතකොට දුකරදර ගොඩක් මැදිින් ජීවිත අරගෙන යන අපි ආයයමත් මනුස්ස ලෝකටට හිත පිට ගඩ හොඳනෑ ඔබ හිතරනද දැම අපි අධි්ාන කරගෙන ගිල්ලමි දුකෙන් තොර සැපෙම්බර පවුල කොප දිනවා කියලා එතකොට ධර්මය මේ චුට්ටවත් නැති වී ධර්මි අවශ්‍ය නැති ලෝකී කණ්ඩයම් දෙකක් ඉවා එක කණ්ඩෑමක් තමයි අන්තසරන් දුප්පත් මිනිස්සු නිස්සු තිෙ ච්‍ර සත්‍ය බෝධ කනව තරපායන්ත්ම නද වද ග පස නෙ. උද්දීට මොනුවද ළමයිට තම්බල දෙන්නේ. දවල්ටනම් කමන් නෑ වෙල අපි මගාරිම. රෑට මොනවද තම්බන්නේ තේනවද. ලයිට් බිලග වන්න කොහොමද. ගෙවල් කුලීගේ වන්න කොහොමද. ඔන්න ආපහු හාල් ගනන් ගියලු ද? ැතිම බැරි අයටත් ධර්මය අවශ්‍යතාවයක් නැයියි ඒගේ ප්‍රධන මරමුණ තමයි කොහොමද වේලක් දෙවේලක් කරී කුස්සගෙන නිවාගන්නන්නේ කියන එක ගොඩාක මිල බමුදල්තිනයට ධර්මයක් ඕන්න ඇයි දුකක් දෙනෙන්නේ පීඩනයක් නෑන ඒයට ධර්මයක් ඕනෙද එයට ධර්මයක් ඕනෙත් නෑ නැතිම බැරි පරිසරයක කෙනෙක් ධර්මට යොමුුවීමමත් ගොඩක් ඇතිහැකි පරිසර කෙනක් ධර්මයට යොමුමීමන් දුර්ලබයි. දැන් අපි ජීවත්වන පරිසේ ොෝ දෙෙනෙක් ධර්ම හැසරෙන බහිවිත නිවන්දකින දහසිින්ද. මේ පවතින තාවකාලික දුකොලින් අත්මින අදහසින්ද. ගොඩත් දෙනෙකට නිවන්දකින දහසක් නෑ. හරිද. තාවකාලික මේ පවතතිෙන දුකින් තමනි දහස්සෙන්ඩට ඕන. බෝධි පූජාවත යන්න නිවන්දකින දහසින්ද තවකාක දුකින් අමිෙන දසිද සංගික දාන දෙන්නේ පිරිත් කියා ගන්නේ හිතන්ඩ බලන්න නිවන පිණස්සව වේවා කළ පිරිතක් සංවිධානය කරපු කෙනෙක් දන්නවද. අප ද පිරිත් පංකමත් සංවිධානය කරනවා මේ පිරිත් පංකම සංවිධානය කරන අපට චතුරු ආර් සත්‍යා බෝධ කරග නිවන්දකිින්ඩයි කියලා කරපු එක් කෙනෙක්න්න වද කියන්න එක්කෙනෙක් බෝධි පූජාවක් ගිහිලා තියෙනවා. බෝධි පූජාවක් වීමේ අරමුණ මේ බෝධි පූජාව අපිට වහා වහා. ත්‍රවාර් සත්‍යාබෝධයෙන් නිවන් දකින්නටම හේතුවේවා කළ කරනවාද. නෑ මිනිස්සුන්ට ඕන සදාකාලික්ක සංසාරික දුකින් අත්මි දෙන්න නෙමයි ඒන? තාවකාලිකව පෞතරන මේ පීඩාවෙන් අත්මි දෙන්නදයි. නමුත් බුදුරජාණන් දේශනා කරන්නේ ලෝකෙ කොහේ ගියත් ලෝ කොහේ කරක් ගැහුවත් මේ තුන් ලෝක දහතුවේ තුන් ලෝක දහතුව කලා කියන්නේ කාම රූප අරූප හරිද ත කාමරූප අරූප කෙන තුන්ලෝක ධාතුවම තිබෙන්නේ සමස්තයක් හැටිට කරනු පහක් කරනුකිීයදද පහක් ඒ කියන්න නිරයේ නිරිසත්වයන්ගේ තරිසන් ලෝ තිරිසන් සතුන්ගේ ප්‍රේතලෝ ප්‍රේතයන්ගේ අසුරලොව අසුරයන්ගේ නාගලෝක නාගයන්ගේ කුම්බහන්්ඩලොව කුම් හන්ඩයන්ගේ නල්ලෝ මනිසුන්ගේ දෙව්ලොව දෙවියන්ගේ බමලෝ බ්‍රහ්මයන්ගේ මේ සියලු ජීවිත පරිහරණයකන සත්්‍යයන්තුළ තිබෙන කරුණු පහක් ඒ පහ තමයි කියන්නේ පංචුපාදනස්කන්දය කියලා ඒ පහට මොකක්ද කියන්නේ පංචු පාදනස්කන්දය මේ පහ කොහේ ගියත්තියනවා මොනුවද පහ රූප වේදනා සඥා සංකාර විඤ්ඥාන රවේදනා සං්ඥා සංකාර විඤ්ඥානකන පං්චුපාදනස්කන්ධයක් තාමයි මනුස්සලෝකයේ අපි පරිහරණය කරන්නේ හරිද දෙව්ලොව දෙවියන් පරිහරණය කරන්නේ බබලෝ බ්‍රහ්මියන් පරිහරණය කරන්නේ දැම් බබලෝ බ්‍රහ්මයන්ගේ රූපය ප්‍රකට නෑ රූපය ප්‍රකට නෑ නගේ දහස් රූප නැකන කනමි රූපය විද්‍යාමාන නෑ නුස්සලෝක අපට මනස විද්‍යාමානයිද බබලොව මනස විද්‍යාමානයි විද්‍යාමානය කලේ අල්ලන්ඩ පුලොන්කිිගීම මනස ප්‍රකටයි. මනුස්සලෝකී අපිට කය ප්‍රකටයි වගේ බම්බලෝ බ්‍රක්්මයන්ට මනස ප්‍රකටයි. හරිද. ඒක නිසාඒ බබලෝව ස්තීපුරස ලිඟ බේදෙකුත් නෑ. තේවන් ස්ත්‍රීනෑ බබලෝව හරිද. එකම සත්තු ප්‍රජාවක්න්නේයි කාමයනයන? කාමය තිය ෝකවල තමයි ස්ත්‍රීපුුසික දෙකට බෙදෙන්නේ දැ දෙව්ලොව ලිංගබේදයක් තිබෙනවා. දෙවිය පුත්‍රයන් වගේම දෙවිය ඕ දෙෙව් දුව ලයින්නවා. ඇයිඒ කාමයන් ප්‍රකට නිසා. නමුත් බඹලෝව ගත්තත්. ඒ බඹලොව තිබෙන්නේත් කරුණු පහක් මනොවදී. රූප, වේදනා, සං්ඥා සංකාර විඤ්ඥාන. දෙව්ලෝගත්තහම රූප, වේදනා සඥඥා සංකාර විඤ්ඥාන මනුස්තු ලෝකයේ අපි අපි තුළමනවත්තියෙන්නේ ඔන්න අපිට මේ බෞතික රූපයක් තිබෙන එකක හැඩ එක පාටිං උස මහතන් යොක්තව අපේ සංවේදනා දෙනෙනවා සැපවේදනා දෙෙනවනි දුක්වේදනා දෙැෙනවන දුක්ෂ ප රහිත බවත් දෙැනෙනවන්නේ එකට විඳීම් කෙල කියනවා අපි මේ ලෝකෙතන විධදේවල් හඳුර ගන්නවාන්නේ රූප ශබ්ද ගන්දරස පහසාරමුණු ඳන ගන්නවා අපි සිතිවිලි පහල කරනවානේ ඒ සිතිවිලට තම සංස්කාර් කළ කියන්නේ. අපි මේ හැම දෙයක්ම දැනගන්නවනේ ඒ දැනගැනීම සවභයිර විඤ්ඥානය කළ කියනවා. එතකොට අපි ගත්තොත් නරකය තිරිසං අපාය ප්‍රේතලෝකය අසුරපාය මේ සතරපාය තුළ තිබි ත්මනුවන්ද. ඒ සත්වයන් පරිහරණය කරන්නේ රූපවේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියන උපාදනස්කන්ද පහක් බුදුරජාණන්ස මෙහිම දේශනා කරනවා. පංච උපාදනස්කන්ධී විදසුන් වඩද්දී මෙන්න මෙහිම විදසුන් වරඩ කියනවා. අටීතයේ තිබ්බෙත් උපාදානස්කද පහකි දැන් අප මීට පෙර ජීවිත ගත කරපු නැති ඇද කොළු දුලීම පපදිච්චයද. අප කොළු දුලෙම පදුනා කියනේ මනුස්සලෝක විතර කල්ප කෝටි වාරයක් විදලලා ඇති කාල එනෙමේ කල්පකෝටි ජීවිත වාරගණ නක් එපදිලා ඇති. දවසක් බමුණයක මෙන මෙහම කල්පනා කලා. හැම තැනමතින පොදු සුසාන භූමි. මම මලාට් පස්සේ මාගේ දේහය මිහිදන් කරන්න දෝන කවුරුත් වල නදාපු තැනක හරිද දැම බමුණා, රලින් තමන්ගේ වල හාර ගණ්ඩ හ දන්නේ. හරි ඒම අඇත් ඉන්නවා එක මැරෙන්ඩ කලින් වලකපාගන්න අය ඉන්නවා හරිද. ඕනු දැන් මෙයා එක්තර නොග ගහක් ළඟට ගිහිල්ල මේ නුගගහේ බෙනයක් කාරනවා ඒමකද බෙන හාරන්නේ කුළුදූල් තැනක නොයි දූල් තැනක තමන්ගේ මුතු සරීරය ඕ බූමුදානය කරන්න තත් කර බුදුරජාණන්සේ පාරලඟින් වඩිනවා. උන්නන්සර පේ වලති මිනිස කන මෝඩක බමුන බර වැඩක් වගේන ඒ මයි ස්වාමිනි බර වැඩක්කිවා මකත් දැව කරන්නේ. ස්වාමි හැම්මත් තැනමතින පොදුසුසාන වූමිනි අම සොහොන්නේ මං මේ මං මලාට පස්සේ මගේ මුදසාරයේ තැන්පත් කරන්න නොයින්ඳදුල් කොළුල් තැනක් කොයා ගත්ත. මං එතනම හාරහරින්නකවවා දුරජන්දන් පවසන බමුණ ඔබ දැන්මී භාවිතා කනන යම් නමක් ඔය නමින්ම මීට පෙර සංසාරය ඔබ ඔය නුගේලං ඔය වෙන හාරන තැනම දහතර දහස් වතාවක් ජීවිත දහතර දහසක් ඔ ඔතුනම් මිහිදන් වෙලා තිබෙන ඔත්තන විතරක් ඒ අයි මහපොලොවේ අපි ොදපුතනක් නෑකල කියන ොඩිල ප හලති නද බනකතාවල මහපොල පි ල නොදාපුතැනක් නෑකල එක මහපොලොමහින මොක්ද අමුසු හනක් දැපිත් කනත් දැක්කට පස්සේ අප කනත්තලඟනගේ හදන්න හදන් රෝණ නැහම ආමට පාරයි හොන්දම තැනක් කම්බන සුපරිතනක් ඒම හිතනවන නමුත් බැලින්නඟී හැම දිනාම සංසාරයේ එක ජීවිතයක හෝ මහිදන්න එච්ච තැක් තමයි අපි හොයාගෙන තිබෙන්නේ. ඒවගේ සසරක් මේක එතුොට බුදුරජාන් වන්සේ දේශනා කරනවා හිතන්ඩ කියන ජීවිතය ගැන්න මේක කොළුදුල්ල එකක් නෙමේ අතීති ගත්තත් අතීතයේ තිබ්බෙත් කුමක්ද රූපවේදනා සංඥා සංකාර වි්ඥාන කියන උපාධනස්කද පහක්. අනාගතය අපට ලැබෙෙන නියමිතයි. අනාගතය අපට ලැබීම නියමි වෙන්න මනවාද නනාගත අපිත දැම පිී කරල දෙවියයන් අතරට යනවා. බනන හුදුරුත් යන නාහන දායකයුොත් යනවා. දැන් දිවිලෝකරගේයටට සැවිට නොද ලැබෙ. රූපවේදනා සං්ඥා සංකාර විඤ්ඥාන ආංකතම ප්‍රඥාව ඒකව බෝධ කරගන්න රූපය අනිත්‍යයි සත්‍රමහා දාාතුන්ගෙන් හටකත්ත නිසා විඳම් අනිත්‍යයි ඉස්පර්සයෙන් හටකත්ත නිසා. හඳුනාගැනීමම් අ්‍යයි ඉස්පසෙන් හටගත්ත නිසා සංස්කාර අනිත්‍යයි ඉස්පර්සයෙන් හටග නිසා විංජානයත් අනිත්‍යයයි කුමකින් හටගත්ත නිසාද නාමරූපයන්ගෙන් හටගත්ත නිසා. එහනම් අනාගතය ලැබන්න නියමිත ජීවිත හැම එකක්ම අනිත්‍යයි. ජීවිත කොයි තරම් වායයක් ලැබුණත් අපි හිතම කො ජීවිතයඉදලා කරපු නිසාපිට මේ පිනම පල දෙෙනවා තව කල්ප සීයකට හරිද කල්ප සීයකට මේ පින පල දෙවා. අපේට කල්ප සීයක් ඇතුළත. අපි කෝඩි සංකඛාත වාරයයක් අපපදිනවා කියලා. ඒ කෝඩි සංඛ්‍යත වාරවාට ලැබෙන ජීවිතය වලින් එකක්වත් නි්‍යේව තිෙනවාවද තියෙන පුළුවන්ද. සදාකාලික ඒවා සදාකාලික ඒකන්ද සැපවිතරක් තිබෙන ඒවා. අනිත්‍ය නොන ඒවා නෑ. ඒ හැම ජීවිතයක්ම අනිත්‍ය අයි දුකයනාත්මයි යයිගේ එතන තිබෙන්නේ රූප විදෙන සංඥා සංකාර විංාන කියන උපාධනස්කන්ද පහක් නිසා තමන් කිව්වත් අනුන් කිව්වත් ඒ තමන්තුළත් අනුතුළට තිබෙනමකක්ද උපාධනස්කන්ද පහක්මයි හරිද ලස්සනයි කිව්වත් අවලස්සනයි කිව්වත් තිබ මකද පානස්කදයක්මයි සුදුයික වවත් කළුවයි කිව්වත් තිබෙනමකක්ද පංච පාදන ස්කන්දයක්මයි හරිද මේ විදර ගත්තාහම හීනංවා පණීතංවා ඕලාරිකංවා සුකුමංවා ගොරෝසු විදියට ඉබ්බත් සියුවිදියට ඉබ්බත් හරිද ප්‍රනීත විදියට ඉබ්බ හීන විදියට ඉබ්බත් දුර තිබ්ත් ළඟ තිබ්බත් හැම අවකාශයක් තුළම් පවතින්නේ කුමක්ද කරුණු පහකි මනුවද පංචුපාදන ස්කන්ද යන්නේය පංචුපාදන ස්කන්දයන්ට බුදුරජානස යන නි වචනයක් මොකදේ තනිවචනය. සංකිත්තේන පංචුපාදන කන්දාා දුක්කා එහිනම් සමස් දුක සම්පිටනය කළ තනි වචනයකට ගන්න මකක්ද. දු අතීතිති බලතියෙන්නේෙත්? දුකක් අනාගතයේ ලැබීමනීම ඉතවති වෙන්නෙත්. දුකක් දැම් පරිහරණය කරන්නත් දුකක්. තමන් කිව්වත් අනුම්කිව්වත් පරිහරණය කරන්නේ. දුකක්. හීනවේවා ප්‍රනීතවේවා ගොරෝස වේවා සියම් වේවා. දුරවේවා ළඟවේවා පි පරිහරණය කර කර ඉන්නේ කුමක්ද. දුකක්ම ති නිදහස් වඩ වටින් නැද්ද. මුුදුරජාණන් සේකයි නිදහස්වෙන්න කියලා කියන්නේ. සැපයක් යන්තමින් හට ඉක්්බනා හරිද. වනාහස දේශ කන මහනෙන. අන්න ඒ සැපේතියන තැන්ට කොටු වෙලා ඒතුළ හිත පිහිටගන. ඔබ සදාකාලිකව ජීවිතය ෙවන්ඩ අමරණී යවෙෙන්ඩ. එහෙම වෙන්නේ නෑ. බුදුුවරු පිරිනිිවන් පෑව. පසේ බුදුරු පිරිිවන් පෑවා. උතුම් මහරහතුන් පිරිිවන් පෑවා. හරිද එතුකොඩේ බුදු පසේ බුදු මහරහතුන්ගේ ජීවිතවත් නිත්‍ය සදාකාලික වනාාද උනේ නෑ? ඔබේ මගේ අපේ ජීවිත සදාකාලික වෙයිද. මේ වටපිටාව තින හැම දෙයක් මතාවකාලික ශෂනීෙන් වෙනස් වෙන්ඩ පුළවා. ඉනිසා මේ ගැන ප්‍රඥාවෙන් හිතන්ඩ මේ ගැන අවබෝධ කර ගණ්ඩ මෙවැනි ගැඹුරු ධර්මකාරණා නිතර ශ්‍රණයකොට නුවනින් විමසා ඔබ හැමටමත් ප්‍රඥාලෝකය යොපදවාගෙන. චතුරු වාරි සත්‍යාබෝධය ලබන්නටම මෙම උත්තම ධර්මදාානයකුසලේ ධර්ම ස්්‍රභණ මේකුසලේ මහෝපකාරී වෙත්වා කියලහැමට සෙත්පතා ආශිර්වාද කරනවා. පුන් ්‍යානු මෝදනාව. බෞද්ධයා මාධ්‍යජාලයේ කළුතර පුරවර ඈතගම බෝසත් මාපිය සදහම් සෙවන විශේෂ දහම් මැදරිය තුළ සිටයි අද ඔබව බුදුරජාණන්සික ධරමය අමතනු ලැබිවේ. අද මෙම ධර්මානු ශාසනාවට ම සැදැති දායකත්ත බාගෙන කටයුතු කොට තිබෙන්නේ අනුරාධ ප්‍රනාාන්දු මහත් මා සහ පවුලේ හැමදිනා ඇතුළු කල්ලයාන මිත්‍රයන් ඉතින්ගේ ඇත්තැන් පානුදුර පදිංචි පිරිසක් ඉතිං අන්ුරවාාධ ප්‍රනාාන්දු මහත්මාටත් පවුලේ හැමදිනාටමත් කලන මිතුරන් සිලු දෙනාට මත්ම උත්තම කුසලේ ප්‍රඥාලෝකයපදවාගෙන චතුර ආරි සත්‍යාබෝධි ලබන්නටම පාරමී දරමයක්ම විත්වා කියලසෙත්පතා ආශිරවාද කරනවා. ියගේ සියලෝම ාතිහිතයිසිීන්ට ඥ්‍යාන මෝධනා කරන අතර සංසාරික පින් බපොරත්තුවෙන් සිරිසිල ාතිදේපින් අනු මෝදං සැපලබත්වා කළ සාදු කියන්න. ජනවාරි මස විසිතුන්වන දින උපන්දිනය සැමරු සන්දීප ප්‍රනාාන්දු පොතුනුවන්ට සහ. ශාක්‍ය ප්‍රනාාන්දු දියණයට වගේම පවුලේ සියලුම දරුවන් ඇතුළු ඥාති හිතමිත්‍රාදීන්ට කල් යාන මිත්‍රයන් හැමටත්. විදිරත්න යනන්ත ආශිර් වාදයෙන් සිලු සෙත ශාන්තිය යහපත වේවා පුතුනුවන්ගේ දියනියගේ අනකුත් සිලු දරුවන්ගේ සිලු අධ්‍යාපන කටයතු සාර්ථකත්තයට පත්තත්වා. වැඩට සුපින්වත් ඔබ හැමදිනාගේම සිලු රැකීරක්ෂා ගොවිතැන් ත් කටයතු වෙළඳදාම් කටයතු සරව ප්‍රකාරයෙන්ම සාර්ථකතර පත්වත්වා හැමදිනාටම උතුම් චතුරුවාර් සත්‍යාබෝධි ලබන්නනටම මෙම උත්තම ර්ම ශ්‍රවණනාදී කුසල ධර්මයෝ මහෝපකාරී වෙත්වා කියල සෙත්පතා ආශිර්වාද කරනවා පින් කැමති සිරු දෙවිවරු මේපින් අනමෝදංග සපලබත්වා ඔබ අප හැමනමින් අභාවයට පත් සිලු ඥාතිවරු මේපින් අනමෝදන් වෙත්වා අපවති වදාළ බෞද්ධයා මාධ ජාලයකරු නිර්මාත්‍රුවර පූජනීය ධර්නාාගම කුසලදාම්ම නායක් ස්වාමින් වහන්සේ වරක් ප්‍රමුඛ පවති වදල සල ස්වාමින් වහන්සේලා මේ පින් අන මූදංව සැපල බත්වා. එමෙන්ම වත්මන් ශ්‍රී සම්බෝධි මහා විහාරාධීපති බෞද්ධයා මාධජාලයේ සභහපති නායක ස්වාමින් වහන්සේටත් බෞද්ධයා ඇතගම ශාකාවේ කටේට සොයා බලන සියලුම මහත්ම මහත්මීින්ටත්. ඒවගේ සමස්ත බෞද්ධයා කාර් මණ්ඩලේටත් මෙම පුුණ්‍යායතන අධිපතිභාවය හොබවන පෝජනය මේකු න්දඳනායක ස්මින් වහස වර ප්‍රමක මහා සංගරත්නයට වගේම. දායක්ු පින්නත් ඔබ සිලුදිනාටමත් අප හැමගේ දෙමාපිය වැඩිහිට ගුරුවරඥාත හිතැයිසින් සිලමු දෙනාටමත් ලෝකයේ පුරා මෙම සද්ධර්ම දේශනාව ශ්‍රවණීය කොට පින්රැස් කරපු හැම දෙනාටමත් මෙ උත්තල මෙ උත්තම කුසලා නිසංස ධරමයෝ චතුර රාර්ය සත්‍යාපති ලබන අමානිවන්සුව පිණස්සම හේතු ආසනාවත්වා දෙවියන්ට පින්දෙ මස්සමගම කියන්න ආකාසට්ටා්ච බුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පු්ඥන්තං අනුමෝදිත්වා චිරන්රක් හන්තු සාාසනං ආකාසට්ටාචබුම්මට්ටා දේවානාගා මහිද්ධිකා පුණ්ඥන්තංගනුමෝදිත්වා චිරන්රක් හන්තු දේශනං ආකා සට්టාචෙබම්මටා දේවානාගා මහිද්ධිකා පු්ඥන්තංගනු මූදිත්වා චිරන්ර කන්තුතුවං සදා සිලුදනාටම තෙරුවන් සරණයි